බෝවන් වල හැමෝටම මම මේ හැලප දෙක තුනක් හදාගන්න කියලා ඉතින් බෝල් පැණි එකක් හදාගන්න ලෑස්ති කරනවා සීන් කළු සීන් ටිකක් පොඩ්ඩක් හත් වෙන්න කියලා කළු කරලා ඒකට සීනි පොඩ්ඩකුත් දාලා බෝල් පැණි චුට්ටක් හදාගන්න ඉස්සෙල්ලා හැලප එක හදන්න ඉස්සෙලින් මේක රෙඩි කරගන්නවා මේක පොඩ්ඩක් පොඩ්ඩක් කරන්න පාට වුණාට පස්සේ ඒක පැත්තකින් තියලා පස්සේ භාජනයකට පිටි ටිකක් දාගත්තා පිටි ග්‍රෑම් 250ක් විතර වගේ ඊට පස්සේ ගෙදර ගినాපු කුරක්කන් පිටි පොඩ්ඩක් තිබුණා ඒකත් එකතු කරගත්තා ග්‍රෑම් 100ක් විතර වගේ තියෙන 100ක් 80ක් විතර වගේ ඇති ඊට පස්සේ මං පොල් ගෙඩි දෙකක් ගෙනල්ලා ගහගත්තා දැන් මේ ලුණු පොඩ්ඩකුත් දාගත්තා ඒකට ඉස්සෙල්ලා පොල් ගෙඩි දෙකක් විතර ගෙනල්ලා ගත්තා හොඳ පොල් ගෙඩි දෙකක් ආවනා ගොඩක් දවස් වලට ආවෙන්නේ අර මැද නිකන් සවුත් වම්තු ගඳක් ගන්න පොල් මොකද අද නම් හොඳ පොල් ගෙඩි දෙකක් හම්බ වුණා පොල් ගෙඩි චුට්ට ගාලා ඊට පස්සේ පොල් ඇඳි තුනක් විතරක් දාගත්තා පස්සේ මේකට සීනි හැඳි දෙකක් විතර වගේ දාගන්නවා සීනි මොකද ගොඩක් දෙන්නේ නැහැ අර පොල් පැණි වලට දාපු නිසා මේ ඊට පස්සේ මද රසනේ වතුරෙන් මේක හතර අනා ගන්නවා අර රොටි හදනවා වගේ හතර මේක පදමට ගාන්ට අරගෙන අර දාගත්ත කලමනා කරන හතර වර්ගයයි ඊට පස්සේ මේක වතුර දාලා ගාන්ට ආවට පස්සේ මේ විදියට අර රොටි හදන විදියටම ගොඩාක් වතුර වැඩි කරගත්තේ නැති උඩ රහ තේරෙනවනේ පස්සේ මේක බෝල රොටි ගෙඩි පහක් හදා ගන්න පුළුවන් පහක් නේ හයක් හැලප ඊට පස්සේ මේ මෙහෙ ඉතින් ඉතාලිය කැඳකොළ නැහනේ කැඳකොළ වෙන තරකේ කොල්ට දාන කොළ හතරක් පහක් කපල ගත්තා පස්සේ මෙන්න මේ විදියට මේක තුනී කරගෙන ඊට පස්සේ මේක ටිකක් අර හොඳට තුනී කරගන්නවනේ තුනියටම අර මේ ලංකාවේ මේ පරාටා වගේ සයිස් එකකට ඊට පස්සේ උඩින් මේ අර හදාගත්ත පොල් පැණි පොඩ්ඩක් ගාන්න දාලා මෙන්න මේ විදියට ඒ කියන්නේ එළියට යන්නේ නැති වෙන්න මැද හරියට විතරක් ඊට පස්සේ මේක දැන් මේක මෙහෙම නවාගෙන මෙන්න මේ ආකාරයෙන් නවාගෙන චුට්ටක් අර ලංකාවේ අර වල දැකලා තියෙනවනේ මාල් මොනවද ජෑම් පාස් වගේ මෙන්න මේ විදිය පොඩ්ඩක් මෙහෙම නවාගෙන මෙන්න මේ ආකාරයට අර ආයි වෙන අර පොල් පැණි පොඩ්ඩක් එළියට යන්න නැති වෙන්න තද කර ගන්නවා ඊට පස්සේ ඒ හයටම මෙන්න මේ විදිහට මේ කේක් වලට දාන කොළ තමයි දාන්න වෙන්නේ මොකද මේ කැඳ කොළ නැති නිසා ඒ වුණාට ඉතින් අවුලක් නෑ හදා ගන්න පුළුවන් මේ කොළ වල දැම්මට ඊට පස්සේ මේක දැන් මේ හයම හදාගෙන ඉවරලා මේ වතුර එකක් ලිපේ තියලා ඒක වෙනකොට ඊට පස්සේ අර ඇතුලේ ස්ටිමර් එක දාන කෑල්ලක් තියෙනවා මේ අර ප්ලේට් එක ඒක උඩින් තියලා පස්සේ මේක විනාඩි 10ක් 15ක් විතර වගේ හොඳට උමාලින් වහලා තිබ්බම ගාන්ට සෙට් වෙලා ආයෙනවා මේ හොඳයි ඉතින් හවස වරුවට තේ එකක් බොන්න ඕන දැන් මේ ටික රෙඩි වෙලා තියෙන්නේ ඊට වඩා හොඳයි වැඩේ සාර්ථකයි මෙන්න මේ විදිහට තමයි අවසානයේ මේ හැලප ටික ගාන්ට ආවේ මේ අර කේක් කොලේ දැම්ම කියලා නෑ ලස්සනට මේ හැදිලා තියෙනවා බලන්න අසනයි මේ බලන්න ඔයාලත් වීඩියෝ එක හොඳයි වගේ හිතනවා නම් ලයික් එකක් දාගෙන යන්න කමෙන්ට් එකකුත් දාන්න කැමති කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරන්න ඔයාලත් මේ විදිහ try කරලා බලන්න මොකද ලංකාවේ නම් ඉතින් ගැන්න ගොළ වුණ තරම් තියෙනවානේ ඔයාලා හැමෝටම එන සුබ දවසක් පරිස්සමින් ඉන්න ජය වේවා